ජාතික ජන බලවේගයෙන් ඇති වූ රැල්ල පාර්ලිමේන්තුවේ තුනට නොයෙකුත් අවස්ථාවල රැලි තුනෙත් අපි ලංකාවේදී මෙහි නොයෙකුත් මාධ්‍ය තුනෙන් බලා ගත්තා. එය සාර්ථක කරමින් මේ වේදිකාවේ සිටින අය ඔබ මේ අවස්ථාවේ ගෙන්වීම අපේ සතුටට කරුණක්. අපට ස්තුතිය. මගේ ප්‍රශ්නය මෙයයි, ඔබ මේ අවස්ථාවේ ප්‍රකාශ කරුවා ලංකාවේ අල්ලස දූෂණය සහ නාස්තිය ලංකාවේ පළවෙනි ප්‍රශ්නය කියලා. ඒත් එක්කම ඈදුණු නීතියේ බල රහිත භාවයත් දේශපාලුවන්ගේ බල කෑමත්. මේ තුළ හොඳම නිදසුන් තමයි ලංකාවේ හිටිය ශේෂාධිකාරී අග්‍ර විනිශ්චයකාර මොහන් පීරිස් අද එක්සත් ජාතීන්ගේ. තවත් ප්‍රධාන අග්‍ර විනිශ්චයකාරයේ ප්‍රධාන සමාගමක සභාපතිවරයෙක් කමර්ෂල් බැංකුවේ. මේ ඔක්කොම අල්ලස දූෂණය සහ නාස්තිය හොඳ නිදසුන්. එවාගේම ඔබ ප්‍රකාශ කෙරුවා රටක ඒකීය පාලනයක් සඳහා සම්පත් ජනතාව මේ සම්පත් එකතු කරගෙන මාර්ගයක යාම සඳහා ඒකීය රාජ්‍යයක අවශ්‍යතාවය. ඒකීය රාජ්‍යයක අවශ්‍යතාවයට 13 තුලින් ඇති වෙන පලස්සවා පිළිබඳ ඔබේ මතය මොකක්ද? ස්තුතියි. ඇත්තම ඔව්. එනේ පලස් සභා අපේ රටේ ගොඩනැගින්නේ මේ ජාතික ප්‍රශ්නට විසඳුමක් ලෙස. නමුත් පලස් සභා අපේ රටේ ජාතික ප්‍රශ්නට විසඳුමක් වෙලා නැහැ. ඒකනේ ඇත්ත කතාවද? 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ 88 වගේ තමයි පලස් සභා ස්ථාපිත කරන්නේ. එතන අවුරුදු 22 88 අවුරුදු 12යි, මෙතන 23 අවුරුදු 35 පලස් සභාවට වයසයි. අවුරුදු 35න් උතුරේ පලස් සභාව තුළ තිබෙන අවුරුදු 5යි. දැන් උතුරට ප්‍රශ්නයක් ලෙස ස්ථාපිත කරපු පලස් සභා අවුරුදු 35 ක්‍රියාත්මක වෙලා තිබෙනවා. හැබැයි අවුරුදු 5යි උතුරේ තිබිලා තියෙන්නේ. හරි, ඒකෙම තේරෙනවා නේද? ඒක විසඳුමක් නෙවෙයි. හැබැයි අද පළාත් සභා යනු ඒ දෙමළ සහ මුස්ලිම් ජනතාව කල්පනා කරන්නේ ඒක තමන්ට ලැබුණු අයිතියක් ලෙස. උතුරේ ජනතාවට තමන්ගේ ප්‍රදේශ පාලනය කර ගැනීම සඳහා තමන්ගේ නියුත්තෙන් උතුරු පළාත් සභාවට පත් කරගන්න පුළුවන් තමන්ගේ අයිතිය. නැගෙනහිර පළාතේ ජනතාව එකතු වෙලා තමන්ගේ පළාත පාලනය කර ගැනීම සඳහා නැගෙනහිර පළාත් සභාව පත් කරගන්න පුළුවන් තමන්ගේ අයිතියක් ලෙස හිතනවා. ප්‍රශ්නේ විසඳලාද නැද්ද වෙනම කතාවක්. හැබැයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒක ඒගොල්ලන්ගේ අයිතියක් ලෙස. ඒ නිසා මම හිතන්නේ නෑ අපිට ඒක අහෝසි කරන්න පුළුවන් කියලා. ඒක අහෝසි කරනවා කියලා කියන්නේ දෙමළ ජනතාව ආපහු තල්ලු වෙන කොතැනද? අපිට ලබා දීලා තිබෙන අයිතීනුත් පැහැර ගන්න ආණ්ඩුවක් නේද? ඒ කියන්නේ මොකද? අපි ඉන්නේ ජනතාව ඒකාග්‍රතාවයකට ගෙන ජනතාව ඒකරාශි කරන තැන ඉන්නේ. අපි විසින්ම ජනතාව බෙදෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබ දන්න එක දැන් කරන් මං ආරම්භය මං කියන්නේ අනාගතේ මොකක් වෙයිද දන්නේ. හැබැයි අපිට ආරම්භයේදී කිසිසේත්ම පළාත් සභා අහෝසි කරලා ඉස්සරහට යන්න බෑ. මොකද ඒකේ ජනතාව තේරුම් ගන්න තියෙන්නේ ඒගොල්ලන්ට ලැබුණු අයිතියක් ලෙස. ඒක අහෝසි කරන්න යනවා කියන්නේ අපි වෙන ලෙඩක් දාගන්නවා. ඇත්ත ගත්තොත් අපි මේ වෙන වැඩකට එන්නේ වෙන මේ හරිද? අපි මේ වෙන ලෙඩක් දාගෙන එහේ උතුරේ එනවා ඔන්න ගත්ත එකක් නෙතුනවා. දැන් අපි මෙහෙමයි යුද්ධනේ ඕනේ ප්‍රශ්නයක් ඕනේ නේද? එතන ප්‍රශ්න විසඳීම සඳහා ලොකු සලස්මක් අපිට අවශ්‍යයි. ඒක අපේ වෙනම සාකච්ඡාව උතුරේ සහ නැගෙනහිර ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා වෙන සලස්මක් අපිට අවශ්‍යයි. හැබැයි විසඳුම පළාත් සභා නෙවෙයි, නමුත් අහෝසි කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි දැන් තියෙන්නේ. ඔව්. ඔව්සෝ. මම කියන්නේ හරි සරලයි. අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. අපේ රටේ දේශපාලකයා පිළිබඳව පොදු ජනතාවගේ අදහස තියෙන්නේ පොදු ඒ කැත චිත්‍රයක් දේශපාලකයකන තියෙන්නේ. එනිසා ඒක වෙනස් කරන්න ඕන. කැත චිත්‍රය ලැබෙන්න හේතුවක් තියෙනවා. දේශපාලක හැසිරීම දෙක දේශපාලනකට ලබා දෙන වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය.
එනිසා අපි මන්ත්‍රීවරයාගේ විශ්‍රාමයට පහෝසි කරනවා. මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන වාහන බලපත්‍රය නතර කරනවා. හැබැයි මන්ත්‍රීවරයාට තමන්ගේ දූර කාලය සඳහා, තමන් අවුරුදු පහනම් ඉන්නේ, ඒ දූර කාලය සඳහා යට ආණ්ඩුවේ වාහනයක් දෙනවා. එයාගේ දූරේ වුණාම වාහනය ආණ්ඩුවට දීලා යන්න ඕන. දෙක, තුන. ඔව්, මේ මෑතකදී පෙට්‍රල් මිල ඉහළ ගියපුවාම අලුතෙන් රුපියල් 100,000 මන්ත්‍රීවරුට දෙන්න තීරණය කරා. මමත් අපේ මන්ත්‍රීවරු 3 දෙනාත් කතානායකවරු ලියුමක් දුන්නා, ඒ 100,000 අපිට එපා කියලා. අපි විතරයි දෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයාට තියෙනවා, මං හිතන මන්දිර 7-8ක්ද ඔලඹ එකක් තියෙවි. අනිත් ඔක්කොම එක්ක සංස්කෘතික මධ්‍යස්ථාන, එක්ක සංචාර කේන්ද්‍ර බවට පත් කරනවා. අපි ඇමතිවරුන්ට දෙනවා කොළඹ ගෙවල්, ඇමතිවරුන්ට දෙනවා ඔය විශාඛ විද්‍යාලයේ අවට තියෙන විශාල අර බෞද්ධ ලෝකමාවතේ නේද, ඉතාමත් වටිනා ප්‍රදේශවල තියෙනවා. අක්කර භාගයේ අක්කරේ වගේ ඩම්බල විශාල ඉඩම් පිටලා ගෙවල් පිටලා තියෙනවා. ඇමතිවරුන්ට රජයේ නිල නිවාස නතර කරනවා. හරිද? ඒ වගේම අපි බලමු, දැනට අපි ඉඳන් ඉන්නවා ඒක ආරක්ෂා තර්ජන තත්ත්වයන් එක තමයි. නමුත් දැන් මම පාර්ලිමේන්තු අවුරුදු 23ක් අමාත්‍යවරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. නමුත් මේ අවුරුදු 23ටම ආණ්ඩුවෙන් ලබා දෙන පොලිස් නිලධාරී ආරක්ෂාවට අරන්නේ කවදාවත්. මන්ත්‍රීවරයෙක් හැටියට පොලිස් නිලධාරීන් ලැබෙනවා, ආයුධකුත් ලැබෙනවා. හොඳේ සමහර මන්ත්‍රීවරු මේ ඉනේ ගහගෙන ඇවිල්ලා පාර්ලිමේන්තු ඉස්සරහ මේසින් තියලා තමයි ඇතුළට යන්නේ. ඔව්, ඒක නෙතරින් ඉන්න ආයුධ බාර ගන්න කෙනෙක් ඉන්නවා. මන්ත්‍රීවරු මේක ඉනේ ගහන් එනවා. ඉනේ ගහන් ඇවිල්ලා පාර්ලිමේන්තු ඇතුළට යන්න කලින් බාර දීලා යනවා. ඕල් දකින්න තරේක මන්ත්‍රීවරයෙක් අර එක YouTube නාලිකාවකදී ඔහු පේන්නම එක පෙන්වන්නේ, යාගේ චණ්ඩිකම පෙන්වන්නේ, යා මේක ඇදලා පෙන්න පොඩ ෂර්ට් එක උස්සලා පෙන්නවා නේ, දැක්කද? ඉතින් මේ 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 කවුද මේ? හරිද? ඔහු මන්ත්‍රීවරුන්ට ආයුධ දෙන එක. ආරක්ෂාව ගැන අපි බලමු, කකාරි තරජනයක් තියෙනවා නම් ආරක්ෂාව පිළිබඳ බුද්ධියන්ස වාර්තා කරන තරජනයක් කියලා. ඒ තරජනයට අපි ආරක්ෂාව දෙන්නම්. එහෙම නැති කිසිවෙකුට අපි ආණ්ඩුවෙන් ආරක්ෂාව ලබා දෙන්නේ. අද පොලිසිය නිලධාරී නැහැ, ඔක්කොම ඉන්නේ මන්දකම 80,000 පොලිසිය ඉන්නේ 80,000 විතර. මේකේ විශාල පංගුවක් ඉන්නේ මේ මේ රාජ්‍යගත මේ පොදු ආරක්ෂාව. ඒව නතර කරන්න ඕනේ අපි ටික කරනවා. ඒ නිසා දේශපාලකයා පොදු ජනතාවගේ ප්‍රවේශයක් මිසක් පොදු ජනතාවට වඩා උඩින් ඉන්න කෙනෙක් නෙවෙයි දේශපාලක. ඔන්න ඔය ප්‍රතිපත්ති අපි ගන්නවා. මේක ඕෆ් කරන්න, FM එක දැන් දාන්න.